සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන හැම තත්පරයක්ම ගෙවෙන හැම මොහොතක්ම දවසින් දවස අතීතයට එකතු වෙනවා. ඒ ගෙවෙන හැම තත්පරයක්ම හැම මොහොතක්ම අර්ථාන්විතව ගත කරන්නත් අපි පුරුදු වෙනවා. ඒ අර්ථාන්විත අතීතයෙන් වර්තමානයේ නිර්මාණය කරගෙන අනාගතය සාර්ථක කරගන්න අපි හැමෝම කැමතියි. අපි ඒකට උත්සාහ කරන්නට ඕන. ඒ නිසා තමයි මේ හොරාව ඔබට අර්ථාන්විතව ගත කරන්න අදත් Thursday Knowledge Fest අරගෙන අපි ඔබේ නිවසට ආවේ. අද අපේ පළවෙනි විශේෂාංගයෙන් අපි කතා කරන්නේ ස්මාර්ට් ටීචර් විශේෂාංගයෙන් වෙබ් ඩිසයිනින් ගැන. එවක්ම අපේ දෙවෙනි විශේෂාංගයෙන් අදත් කවියට හිත ඇති ඔබ වෙනුවෙන් කවිය ගැන කතා කරන්න අපි සූදානමින් ඉන්නවා. එහෙනම් කලාව, තාක්ෂණය, සාහිත්‍ය මේ හැමදේම එක්ක අදත් Thursday Knowledge Fest. අදත් ස්මාර්ට් ටීචර් විශේෂාංගයට අපේ සුපුරුදු ස්මාර්ට් ගුරුතුමන් ඇවිල්ලා සුබ සන්ධ්‍යාවක් ડોක්ටර් ශාලික. සුබ සන්ධ්‍යාවක් යන්ත. ડોක්ටර් ශාලික මට අද පටන් ගන්නකොටම ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද? දැන් අපි පසුගිය සතියේ අපි කතා කරන්නේ මේ ටේබල්ස් ඉන්සර්ට් කරගන්න විදිය වෙබ් එකකට වෙබ්සයිට් එකකට අපි හදාගන්න. දැන් මම ගෙදර ගිහිල්ලා මේ ටේබල් එකක් ඉන්සර්ට් කරා. එතකොට ඔක්කොම බෑග්ග්‍රවුන්ඩ් එක ආවේ සුදු පාටට. මේක අපිට වෙනස් කරගන්න පුළුවන්ද නැත්නම් ඒකට හේතුවක් තියෙනවද මොකද්ද අපි කරන්න ඕනේ? නෑ ඒක අපි පටන් ගා. ඇත්තටම ඒකට ක්‍රමයක් තියෙනවා. මොකද බෑග්ග්‍රවුන්ඩ් සහ සෙල් වලට වෙනම පාට දෙවීමේ හැකියාවක් තියෙනවා. මම අපි දෙතනින් පටන් ගමු. ඒතර අපි එතනින් මම ඉතින් කතා කරන්න බලාපොරොත්තු වෙන එක. ඊළඟට තව එතනින් එහාට ගිහින් අද අපි මේ HTML පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනින් web වැඩේ කරගෙන ගිහින් කොහොමද මේක ටැග්ස් ගැන කතා කරලා ඉවරයි. ඔව් ඉවර ටැග්ස් ගැන කතා කරලා තව ටැග්ස් ටිකක් තියෙනවා. ඒක ඉවර කරලා ඉවරලා මේක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේ. අපි පටන් ගමු නේද? අර අතනින්ම පටන් ගමුද අපි? අතනින්ම මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක එතනින්ම පටන් කරගෙන කරගන්න ඕනේ. right අපි ඉස්සෙල්ලාම හිරන්තගේ ප්‍රශ්නෙට උත්තරේ දීලා ඉන්නේ. මම ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ ටේබල් එකකට කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරන්නේ කියන එක. එතකොට මේකට අපේ තියෙනවා අපිට ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් තියෙනවා වෙනස් කරන්න පුළුවන්. ඒ කාරණා දෙක තමයි පළවෙනි එක බෝඩර් එකේ කලර් එක. එහෙම නැත්නම් අපි දාන ටේබල් එකට වටේට එන මාජින් එකේ කලර් එක බෝඩර් එකේ කලර් එක මාරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ එක බෑග්ග්‍රවුන්ඩ් එකට කොහොමද කලර් එකක් දාන්නේ. අපිට කැමති කලර් එකක් දාගන්නේ කොහොමද කියන එක. ඒතර ඕක අපි කරන්නේ ඇත්තටම මේ ටේබල් ටැග් එක ඇතුළේම ටේබල් ටැග් එක අපි දැන් දන්නවා අපි ඊයේ සතියේ යූස් කරා. මේ ටේබල් ටැග් එක මෙතනින් පටන් ගන්නකොට මේ ටේබල් ටැග් එක යූස් කරලා තමයි ඉස්සල්ලාම අපි කරන්නේ. අපි පළවෙනි එක අපි දා කතා කරා බෝඩර් එක ගැන. බෝඩර් එක කියන්නේ ටේබල් එක වටේ තියෙන සීමාව. මේකේ අපි දානවා පික්සල් වලින් 1 හෝ 2 හෝ 3 ප්‍රමාණය අනුව. ඊළඟට මම කතා කරන ඇට්‍රිබියුට් එක එහෙම නැත්නම් මේ ඇතුළේ දාන ඒවාට අපි කතා කරා ඇට්‍රිබියුට්ස් ගැන. මේකේ ඇට්‍රිබියුට් එක තමයි මේ බෝඩර් කලර් කියන ඇට්‍රිබියුට් එක. ඒතර බෝඩර් කලර් එක බලන්න පුළුවන්. මම මේකට බ්ලූ දාලා තියෙන්නේ. මම මේක අපිට අවශ්‍ය නම් මේකේ කලර් එක වෙනස් කරන්න පුළුවන්. මම නිකන් මෙහෙම ගන්න. මම මේක yellow වගේ ගන්න. yellow කියන එක ගන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම මම බෝඩර් කලර් එක yellow කරලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. බලන්න පුළුවන් ටේබල් බෝඩර් එකේ කලර් එක yellow වෙලා තියෙනවා. මේ තියෙන්නේ වටේට ආපු ටික yellow වෙලා තියෙනවා. ඊළඟ අපි දාලා තිබ්බේ මේක blue කලර් එක තමයි background එකට දාලා තිබ්බේ. දැන් මේ blue කලර් එක ඇවිල්ලා තියෙනවා. මම මේකත් වෙනස් කරලා පෙන්නන්නම්. මම මේක රෙඩ් කියලා තෝරගෙන පෙන්නන්න මොකද වෙන්නේ කියලා. බලන්න පුළුවන් ටේබල් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක රතු පාටට හැරුණා. හරි ඔය විදිහට මේකේ පුළුවන් අපිට ටේබල් බෝඩර් එකට කැමති කලර් එකක් දාගන්න. ඔය විදිහට කලර්ස් ගොඩාක් තියෙනවා. අවශ්‍ය නම් කලර් එක නම්බර් එක හැටියට දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේකත් එක්කම අපිට පුළුවන් අවශ්‍ය කරන පාට වෙබ් කලර්ස් මූලික වෙබ් කලර්ස් ටික දාලා දෙන්න. කලර්ස් දාන විදිහ අවශ්‍ය ඕන තරම් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවන් රිසෝසස් තියෙනවා. ඉන්ටර්නෙට් එකකින් බලපුවම වෙබ් කලර්ස් කොහොමද choose කරගන්නේ කියලා ඒ කලර් ලිස්ට් එකක් අපිට බොහොම ලේසියෙන් ගන්න පුළුවන්. මොකද ඒක කියන්න තරම් කියන්නේ ගොඩාක් දිග වැඩි කලර්ස් ගොඩාක් තියෙන හින්දා. එතකොට ඔන්න පළවෙනි ප්‍රශ්නේ විසඳුවා. මට ඉන්ටර්නෙට් එක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ડોක්ටර් ශාලික මට හැම බ්‍රහස්පෙන්දම හම්බ වෙනවනේ. ඒකයි. හරි. රයිට්. අපි ඊළඟට ගම්මු. ඒකත් එක්කම මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ තවත් ප්‍රශ්නයක් තිබ්බා. ડોක්ටර් ශාලික. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මේ අපිට Word Excel වගේ මේ softwares වලින් පුළුවන් මේ cells අපිට merge කරගන්න. දැන් මේකෙත් අපිට එහෙම කරගන්න හැකියාවක් තියෙනවද? තියෙනවා. අන්න ඒක තමයි මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේකේ හේතු වෙන්නේ සමහරවිට අපි මොනවා හරි ලියපුවාම අපිට අවශ්‍ය වෙන ප්‍රමාණය මොකද වෙන්නේ ටෙක්ස්ට් එකට ප්‍රමාණයට හරියට අපේ කොටුව දිගමදි වෙනවා. ඒතර අපි Word Excel වල හරි Word හරි Excel එකත් පාවිච්චි කරනවා. Word වල නම් අපි කෙලින්ම merge cells කියලා තියෙනවා ටේබල් එකෙන් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකත් එක්ක අපිට පුළුවන් merge and center කියලා ගන්න Excel වල නම්. මේකෙත් ওই වගේම ක්‍රමයක් තියෙනවා. ඒකෙදි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ වෙන්නේ මොකද්ද මේ ටේබල්ස් ටිකේ තියෙන දෙක තුනක් එකතු කරගන්නේ කොහොමද කියන එක කියලා. මම ඒක ඊළඟට කියලා දෙන්නම් බලන්න. මේකට අපි කියනවා රෝ ස්පෑන් සහ කොලම් ස්පෑන් කියලා. මේකෙන් තමයි මම කරන්නේ. මම මේක හොඳට පැහැදිලි කරන්න මම තව දෙයක් පාවිච්චි කරන්නම් මේකත් එක්ක. කොහොම හොඳට මේක පැහැදිලි කරන්න පුළුවන්. right මෙන්න මේ විදිහට බලන්න මේකේ මොකද වෙලා තියෙන්නේ කියලා මම මේක අරගෙන පෙන්නන්නම්. බලන්න මෙන්න මේ අපිට තියෙන මේ කොලම්ස් තුනක් තියෙනවා. ඒකේ තියෙනවා මේ cells. බලන්න මෙතන හරිනම් අපි cell තුල ගානේ දාලා cell දෙක ගන්න දාපුවා cell 6ක් හැදිලා තියෙනවා. ඒතර මේකේ විදිහට මොකද වෙලා තියෙන්නේ? බලන්න මම මේ පළවෙනි කොලම් එකේ රෝස් දෙකක් එකතු කරලා තනි සෙල් එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ ඒකත් එක්කම අනිත් පැත්තේ බලන්න කොලම්ස් තුනක් එකතු කරලා මම තනි සෙල් එකක් හදාගෙන තියෙනවා. ඒ සෙල් එක ඇතුලේ දැන් තියෙන අපේ Word එක මොකක් හරි ටෙක්ස්ට් එකක් තියෙනවා නම් ඒක දිග වැඩි නම් ඒක දිග වැඩි නම් ඔටෝමැටිකලි මේකල් මෙයා රැප් කරගන්නවා. එහෙම නැත්නම් අපිට ඒක හදන්න ඒකත් හදන්න merge කරගන්න මේ විදිහට මේ තියෙන merge කරලා දැන් මේ තියෙන merge වෙලා මොකද වෙලා තියෙන්නේ මේ cell තුනක් merge කරලා මම මේ පැත්තට columns තුනක් ඇත්තට මේ columns තුන merge කරලා තනි එකක් හදාගෙන තියෙනවා. ඒතර අපිට දිගට දාන්න පුළුවන්. ඊට අමතරව මේ පැත්තට ගන්න ඕන නම් මේක අපි මේ විදිහට row ටික merge කරලා ওই විදිහට අරන් තියෙනවා. ඕකට අපි කියනවා row span සහ column span කියලා. row span කරනවා ඒ වගේම column span කරනවා කියලා තමයි අපි කියන්නේ. මම පෙන්නන්නම් කොහොමද මේක code එකෙන් කරන්න කියලා. ඒකටත් විශේෂ ටැග් එකක් තියෙනවා. ඔව් ඒකටත් ටැග් එකක් තියෙනවා. බලා ගන්න. මෙන්න මේ තියෙන්නේ අර විදිහටම මම ටේබල් බෝඩර් එක දාලා තියෙනවා. මේක මම දාලා තියෙනවා. ඊළඟට මෙන්න මෙතන මම පාවිච්චි කරලා තියෙනවා රෝ ස්පෑන් දෙකක්. ඒ කියන්නේ මෙතනදි මොකද වෙන්නේ? රෝස් දෙකක් එකට එකතු කරන්න කියලා තමයි මේ කියලා තියෙන්නේ. මේ දෙක දාලා තියෙන්නේ දෙකක් කියලා. අපිට ඔක තුනක් දාගත්තොත් එම ඒ තුන්වෙනි එකත් යාව විදිහට එකතු කරගන්නවා. ඒතර මේකෙන් තමයි අපි වෙන්නේ අපේ අර රෝස් ටික ස්පෑන් වෙන්නේ. ඒතර ඒක ඇතුළට එන්න ඕන දේ තමයි මම මෙන්න මෙතන ලියලා තියෙන්නේ. මේ රෝ 1 සෙල් 1 කියන එක. බලන්න ඕක බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ ඒ ස්පෑන් කරලා හදාගත්ත සෙල් එක. ඔය විදිහ ඕක තමයි අපි කියන්නේ රෝ ස්පෑන් කරනවා කියලා. ඒ කියන්නේ රෝ දෙකක් එකට එකතු කරන එක තමයි අපි රෝ ස්පෑන් එකක් කියලා කියන්නේ. ඊළඟට බලන්න මම පෙන්නන්නම්. ඊළඟට මේ තියෙන්නේ කොලම් ස්පෑන්. කොලම්ස් කියලා මොකද වෙන්නේ මේ පැත්තේ තියෙන තීරු මේවා අපි එකට කරලා තියෙනවා. මම කොලම්ස් තුනක් එකතු කරලා බලන්න පුළුවන්. කොලම්ස් තුනක් එකතු කරලා මොකද කරලා තියෙන්නේ තනි එකක් හදාගෙන තියෙනවා. ඒතකොට මේකෙන් අපිට පුළුවන් අවශ්‍ය ප්‍රමාණය හදාගන්න. ඒතකොට මේ ටේබල් එකෙන් අපිට අවශ්‍ය තැන ওই විදිහට දිගට දාගන්න ඕන නම් ටේබල් එක ෆෝමැට් කරගන්න හරි ලේසියෙන් Word Excel එකක් වගේම මේක කරගන්න පුළුවන්. හැබැයි චුට්ටක් ඔයාලට හුරු වෙන්න වෙනවා. මොකද මේ රෝස් ප්ලෑන් ක්‍රොස් ප්ලෑන් කරනකොට පොඩ්ඩක් සෙල් එහා මෙහා යන ගතියක් තියෙනවා. කරලා බලලා පොඩ්ඩක් එහාට මෙහාට කරලා ගන්න. එතකොට ගොඩක් වෙලාවට මේක ගැන ගොඩක් හොඳට ඉගෙන ගන්න පුළුවන්. මොකද මේක හරිම වැදගත්, ඉතාම වැදගත් ෆීචර් එකක් HTML වල තියෙන. අනිවාර්යයෙන්ම මේක දැනගෙන ඉන්න ඕනේ. මොකද අපිට අවශ්‍ය කරන අවශ්‍ය තැන් වලට මේක දාගන්න විදිහක් නැහැ නැත්තම්. ඒකින්ද තමයි අපිට මේක අත්‍යවශ්‍ය වෙන්නේ. ඊළඟට ડોક્ટર ශාලික තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අපිට පැහැදිලි වුණා දැන් මේ කොලම්ස් වලට කොහොමද මේ සමාවෙන්න මේ ටේබල් එකකට කොහොමද බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් දාගන්නේ ඒක තේරුණා. දැන් මේ ටෙක්ස්ට් වලට කොහොමද අපිට පුළුවන්ද නැත්තම් මේ විශේෂිත කලර්ස් දාගන්න? එහෙමත් නැත්තම් දැන් අපි ටැග් ලයින් එකක් පාවිච්චි කරනවානේ. ටෙක්ස්ට් එකකට කලර් එකක් දාගන්න. අපි ෆොන්ට් කලර් ගැන කතා කරා. එතකොට මේ දැන් එක ටෙක්ස්ට් එකට එක කලර් එකක් තව ටෙක්ස්ට් එකට තව කලර් එකක් එහෙම විශේෂිත කලර්ස් දාගන්න ටැග්ම භාවිතා කරන්න ඕන නැත්නම් වෙන ක්‍රමයක් තියෙනවද? හොඳ ප්‍රශ්නයක් ආවේ හොඳ තැනකට ආවේ මම ඊළඟ ෆේස් එකට අපිට යන්න පුළුවන් මේ HTML වල. ඒ කියන්නේ මේකට අපි කියනවා ඔය විමුක්ති කියපු දේ අපි බොහොම හොඳට ඒක කරන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් ඔය අහපු දේම මොකද විරන්ති කියපු විදිහට මොකද පළවෙනි දේ තමයි අපිට එන දේ. එතකොට එක ටෙක්ස්ට් එකක් දාපුවාම ටෙක්ස් අපි ගොඩක් දානවා. එතකොට අපි හිතමු මේක රතු කරන්න ඕනේ කියලා. අපිට හැමතැනම අර ෆොන්ට් කලර් රෙඩ් ෆොන්ට් කලර් රෙඩ් ෆොන්ට් කලර් රෙඩ් ෆොන්ට් කලර් රෙඩ් කියලා දාන්න වෙනවා. එතකොට ඒක කරදරයි. ඒතර අපිට ඕකට පාවිච්චි කරන්න පුළුවන් අච්චුවක් තියෙනවා. අච්චුවක් කියලා කියන්නේ මේක ගත්තොත් එහෙම එක තැනක මේක හදාගෙන අවශ්‍ය කරන තැනට අරක ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. අපි ඕකට කියනවා කැස්කේඩින් ස්ටයිල් ෂීට්ස් එහෙම නැත්නම් CSS කියලා. එතකොට මේක ගොඩක් කරලා අලුත් HTML අලුත් tags එක තමයි එන්නේ අලුත් language versions එක තමයි HTML4 එක වාගේ එන්නේ ඉස්සරහට. දැන් HTML5 වාගේ යනකොට අපි ඔය කතා කරපු ඉස්සෙල්ලා කතා කරපු font color tag එක අයින් වෙලා තියෙනවා. මේක සම්පූර්ණයෙන් HTML5 කියන language එක, ඒ කියන්නේ HTML version 5 එක තනිකරම base වෙලා තියෙන්නේ සේරම මේ CSS උඩ. CSS වලින් තමයි අපි colors මාරු කරන්නේ. ඒතර මේකට කියනවා අපි ස්ටයිල් ෂීට්ස් එහෙම නැත්නම් ප්‍රොපර්ටිස් කියලා. මේ ප්‍රොපර්ටිස් මාරු කරලා අපිට ගොඩාක් වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඒකේ අවශ්‍ය කරන ප්‍රමාණය ඕන විදිහේ ප්‍රොපර්ටිස් තියෙනවා අපිට මැනේජ් කරලා කරගන්න පුළුවන්. මම මේක මෙතනින් පටන් ගන්නම්. මේ ස්ටයිල් මම මෙයාට කියන ස්ටයිල්ස් දානවා කියලා සරල විදිහට කියන්නේ ස්ටයිල්ස් දානවා කියලා. මේ ස්ටයිල්ස් ප්‍රධාන වශයෙන් ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අපි එකට කියනවා ඉන්ලයින් CSS කියලා. ඉන්ලයින් CSS කියන්නේ මොකද්ද? මම මේක සරලවම කිව්වොත් එහෙම අපි මතකද අපි ෆොන්ට් කලර් ටැග් එක දැම්මා. අන්න ඒ ෆොන්ට් කලර් ටැග් එක වගේම ඒ ෆොන්ට් එක හදන තැනම අපි ස්ටයිල් එක දෙනවා. ස්ටයිල් එක දීලා එතනදී අපි කලර් එක මාරු කරනවා. මම එතනින් පටන් ගන්නවා. එතකොට බලන්න මම පළවෙනි එක මෙන්න මේ ඉන්ලයින් CSS එක. ඒතර මේකේ බලන්න මම මේ පැරග්‍රාෆ් ටැග් එකක් දීලා තියෙනවා. ඒතර මේ පැරග්‍රාෆ් ටැග් එකට දුන්නාම මොකද්ද විශේෂත්වය වෙන්නේ? මේ පැරග්‍රාෆ් ටැග් එක මුළු පැරග්‍රාෆ් එකටම මේක ඇප්ලයි වෙනවා. දැන් පළවෙනි එක බලන්න මම පළවෙනි පැරග්‍රාෆ් එකකට බලන්න this is blue කියලා දාලා තියෙනවා. කලර් එක බලන්න කලර් blue. මොකද වෙන්නේ කලර් කියලා දැම්මා අපි මේකට කෝලන් එකක් දාලා මේක ඉවර කරනවා. එතකොට මේක ඉවර කරන්න නම් අපි semicolon එකක් දාලා ඒක ඉවර කරනවා. එතකොට මේ පැරග්‍රාෆ් එකේ තියෙන සම්පූර්ණ ටෙක්ස්ට් එකටම මේ blue කියන කලර් එක ඇප්ලයි වෙනවා. එතකොට ඊළඟ එක බලන්න මේකේ තව දෙයක් මට කියන්න ෆොන්ට් සයිස් එක 50px. දැන් අපි ෆොන්ට් සයිස් ටැග් එක පාවිච්චි කරොත් මේකත් එක්ක ෆොන්ට් සයිස් ටැග් එක පාවිච්චි කරොත් අපිට ගොඩක් වෙලාවට වෙන්නේ කියලා 7 තමයි උඩරිම දාන්න පුළුවන්. මේකේ අපි සයිස් එක දෙන්නේ පික්සල් වලින්. එතකොට ඔයාට අවශ්‍ය නම් ඔයාලට ගොඩාක් විශාල කර ගැනීම උනත් හැකියාව තියෙනවා. දැන් බලන්න මම දෙවෙනි එකට දාලා තියෙන්නේ පික්සල්ස් 50 ෆොන්ට් සයිස් එක. ඊළඟට බලන්න ස්ටයිල්ස් තියෙනවා කලර් green කියලා දාලා තියෙනවා. ඊළඟට බලන්න මම තව එකක ෆොන්ට් කලර් සයිස් එක වෙනස් කරලා තියෙනවා මේ එක එක පැරග්‍රාෆ් වලට එන දේ. දැන් මේක view කරපුවම බලන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ස්ටයිල්ස් දාලා තියෙන විදිහ. දැන් පළවෙනි එකට මම blue කියන එක විතරයි දාලා තියෙන්නේ. ඊළඟට බලන්න මම කළු කරලා කළු එකමයි පාට වෙනස් කරලා නෑ මම. ඒකේ මොකද වෙලා තියෙන්නේ සයිස් එක මම පික්සල් 50ක් දක්වා ලොකු කරලා තියෙනවා. ඊළඟට green කියලා දාලා තියෙනවා. මේකේ මම අකුරු green එකයි තව ටිකක් වැඩි කරලා තියෙනවා. ওই විදිහට අපිට colors style එක පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේ styles විශාල ප්‍රමාණයක් HTML වල තියෙනවා. මේ styles ඉතාම විශාල ප්‍රමාණයක් මේ HTML වල තියෙනවා. ඒක පොඩ්ඩක් refer කරලා බලුවොත් එහෙම ඔයාලට HTML documentation වල ගොඩක් තැන් වල තියෙනවා. අවශ්‍ය කෙන style එක අවශ්‍ය විදිහට හොයාගන්න පුළුවන්. ඒතකොට මේ තියෙන පළවෙනි එක. මේක ඇත්තටම අපි කරන්නේ ෆොන්ට් ටැග් එක පාවිච්චි කරනවා වගේම ඇතුළට ස්ටයිල් එක දානවා. මොකද ඒකට හේතුව තමයි මම කිව්වා වගේ ෆොන්ට් ටැග් එක අලුත් HTML වල එන්නේ නැහැ. එතකොට ඒක යූස් කරගන්න බැරි වෙනවා. මේක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒ ප්‍රශ්නේ අහපු එකත් වටිනවා කියන්නේ නේද? ඔව් අනිවාර්යයෙන්. මොකද මේ විශාල ටෙක්ස්ට් ප්‍රමාණයක් තියෙනවා නම් අපිට මේ ඒක ප්‍රැක්ටිකලි කරගන්න අපහසුතාවයක් ඇති වෙනවා. මොකද හේතුව ස්ටයිල්ස් වෙන වෙනම මාරු කරන්න වෙනවනේ ගොඩාක් අවස්ථාවල. එතකොට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් මේකෙන් හරි මම ඒකෙන් ඊළඟට යනවා. ඊළඟ එක අපි චුට්ටක් වෙනස් විදිහකට කරන්නේ. මේකේ මොකද්ද වෙන්නේ? අපි මෙහෙම අපි කරගන්න දේ සරලවම ගත්තොත් අපි ස්ටයිල් එකක් වෙනම හදාගන්නවා. නිකන් අච්චුවක් වගේ. ෆොන්ට් එකට. ඔව්. ෆොන්ට් එකට නෙමෙයි. ටෙක්ස්ට් එකට. ටෙක්ස්ට් ඕන එකකට මේක දාන්න පුළුවන්. මේ අච්චුව කොමන් අච්චුවක් අපි හදාගන්නවා. ඕන එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ අච්චුව අපිට අවශ්‍ය කරන හැම තැනකදීම අපි තැන් තැන් වල මේක දානවා. දැන් මම උදාහරණයක් පෙන්නන්නම් බලන්න. මෙන්න මේ ස්ටයිල් එක මේ දාන විදිහ මේක මෙහෙම තමයි පාවිච්චි කරන්නේ. මේක තමයි ෆෝමැට් එක. මේකේ මම රෙඩ් කියලා එකක් හදාගෙන තියෙනවා. ඒ රෙඩ් කියලා දාලා තියෙන්නේ ඒකේ නම. ඒ අච්චුවේ අපිට සරලවම ගත්තොත් ඒ ස්ටයිල් එකේ නම. එහෙම නැත්නම් ප්‍රොපර්ටි අපි කියනවා ප්‍රොපර්ටිස් කියලා ප්‍රොපර්ටි එකේ නම. මේක රෙඩ් කියන එක අපිට අවශ්‍ය කරන ඕන තැනකට ඇප්ලයි කරන්න පුළුවන් පල්ලෙහා. අපි එහෙම කරනකොට බලන්න මොකද කරන්නේ ක්ලාස් කියලා දාලා රෙඩ් කියලා දානවා. එච්චරයි තියෙන්නේ. එතකොට අපිට අකුරු රතු කරගන්න අවශ්‍ය කරන ඕනම තැනකදී මෙහෙම ක්ලාස් කියලා දැම්මා රෙඩ් කියලා දැම්මා නම් අර උඩින් අපි හදපු එක ඇප්ලයි වෙනවා. ඕන තැනකදී ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර අපි එක තැනක හදාගෙන අනික හැම තැනදීම අවශ්‍ය කරන තැන්වලදී මේක ඇප්ලයි කරනවා. ඒතර මොකක් හරි වෙලාවට පාට වෙනස් කරන්න උනා කියලා හිතන්නකො. මොකද වෙන්නේ? අර විදිහට දාලා තිබ්බොත් අපිට එකින් එක වෙනස් කරන්න වෙනවා. මේක එහෙම නෑ. එක තැනක් වෙනස් කරපුවාම ඒක ඇප්ලයි වෙලා තියෙන සෑම තැනකදීම අරක වෙනස් වෙලා යනවා. එතකොට ඊළඟට බලන්න මම පෙන්නන්න මම තව දැන් මම තික් කියලා දාලා තියෙනවා. එහෙම නැත්නම් ඝනකම වෙනවා. කැමති නමක් මේකට පාවිච්චි කරගන්න පුළුවන්. නම ඔයාලට ගැලපෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඔයාලට සූට් වෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ලේසියෙන් ගන්න පුළුවන් විදිහට. එතකොට මේ තියෙන්නේ තික් බලන්න මෙතනින් ඇවිල්ලා තියෙනවා. ෆොන්ට් සයිස් එක මොකද වෙලා තියෙන්නේ? 20 කරලා තියෙනවා. එහෙනම් මම green කියලා තව එකක් හදාගෙන තියෙනවා. ඊළඟට ඔය ටික ඔක්කොම ඇප්ලයි කරලා මම තනි එකක් හදාගෙන තියෙනවා. බලන්න ෆොන්ට් එකේ තියෙන ස්ටයිල්ස් ටික ඔක්කොම තියෙනවා. බලන්න කලර් එක දාලා තියෙනවා. ෆොන්ට් ෆැමිලි කියන්නේ ෆොන්ට් එකේ වර්ගය. අපි දන්නවා ඒරියල් තියෙනවා, කැලිබ්‍රි තියෙනවා, ඔය වගේ ෆොන්ට් වර්ගය. මොනවද ඒ තියෙන ෆොන්ට් ෆැමිලි එක. ඊළඟට ෆොන්ට් සයිස් එක මම දාලා තියෙනවා. ෆොන්ට් weight එක කොහොමද ෆොන්ට් එකේ ටික ප්‍රමාණය වෙන එක බලන්න. ඊළඟට බලන්න ඒ වගේම ස්මෝල් කැපිටල් ෆොන්ට් variant එක. ඊළඟට ෆොන්ට් ස්ටයිල් එක ඉටැලික්. ඔය විදිහට අපිට ඔය අවශ්‍ය කරන ඕන මේක දාගන්න පුළුවන්. ටෙක් ස්ටයිල් එක දාගන්න පුළුවන්. දාලා මේක අපිට ඇප්ලයි කරොත් මොකද වෙන්නේ? මේ සියලුම දේවල් වෙනස් කිරීම අර අපි ඇප්ලයි කරන තැනට ඇප්ලයි වෙනවා. එතකොට ඊළඟට බලන්න මම පෙන්නන්නම් මේක. දැන් මෙතෙන්ද බලන්න අපි අර කියපු සේරම දේවල් ටික වෙලා තියෙනවා. බලන්න මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? මම පළවෙනි එක ඇප්ලයි කරලා තියෙන්නේ රෙඩ් එකට. එතකොට අපි ආපහු ගිහින් බැලුවොත් එහෙම පෙනේ මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙන්න බලන්න මම දෙකම පෙන්නපුවම බොහොම ලේසියෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක. දැන් මේ රෙඩ් එක බලන්න. රෙඩ් එක ඇප්ලයි කරලා තියෙන්නේ මෙන්න මේ උඩම තියෙන පැරග්‍රාෆ් එකට. මේ තියෙන. ඒකෙදි මොකද වෙලා තියෙන්නේ? ඒක රෙඩ් වෙලා තියෙනවා. ඒතර ඊළඟට බලන්න ඒකත් එක්කම මම අනිත් එකත් අරන් පෙන්නන්නම්. මේ තියෙන. බලන්න තික් කියන එක. එහෙම නැත්නම් මේවා වෙන එක මම අර පික්සල් ගන්න වෙනස් කරපු එක අවිල්ලා තියෙනවා තික් එකට. ඊළඟට බලන්න green එක මම මේ දෙක green එකට පාවිච්චි කරලා තියෙනවා. එතකොට බලන්න මම ස්ටයිල්ස් දෙකක් දාලා තියෙනවා තික් green කියලා. මොකද වෙලා තියෙන්නේ? තික් එකයි green එකයි දෙකම එකතු වෙලා එකකට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකේ බලන්න මේක අකුරුත් ලොකු වෙලා තියෙනවා. කොළ පාටත් වෙලා තියෙනවා. ඊට පස්සේ යට එක බලන්න ඔය සියලුම දේවල් ටික මේකට ඇප්ලයි වෙලා තියෙනවා. මම මේ ටෙස්ට් කියන එක තමයි මේ යට මේකට ඇප්ලයි කරලා තියෙන්නේ. ඔන්න ඕකට අපි කියනවා internal CSS කියලා. එහෙම නැත්නම් අපි මොකද කරගන්නේ වෙබ් page එකේ උඩ එහෙම නැත්නම් හෙඩ් සෙක්ෂන් එකේ අපිට අවශ්‍ය කරන ස්ටයිල් ටික අපි ලියා ගන්නවා. වෙබ් page එකේ හෙඩ් සෙක්ෂන් එකේ තමයි මේක ලියා ගන්න. අපි මෙතන ස්ටයිල් කියලා ටැග් එකක් පාවිච්චි කරලා ඒක මෙතන ඉවරත් කරලා තියෙනවා. ওই විදිහට දාලා ටයිප් එක text css කියලා දාලා ස්ටයිල් උඩ කොටසෙදි වෙලා තියෙනවා. ඒතකොට මේ ස්ටයිල් එක අපිට මෙතන හෙඩ් එකේ කරන එක මුළු page එක පුරාවටම අපිට use කරගන්න පුළුවන්. ඒතර එක තැනකදී එක සැරයක් ඕක හදාගත්තාම ඇති අර ඉස්සෙල්ලා කිව්වාගේ තැරෙන් සැරේ ඕක කරගැනීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඔය තියෙන්නේ එක ක්‍රමයක්. ඒතකොට දැන් අපි ක්‍රම දෙකක් කියලා දුන්නා. පළවෙනි එක මේක. ඒතකොට ඊළඟ එක ඉන්ටර්නල් ඉන්ලයින් එක මේ ඉන්ටර්නල් එක. දැන් තව දෙයක් මම කියනවා. මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ ස්ටයිල්ස් page එකෙන් page එකට හැම එකටම හදාගන්න ගියත් ඒත් කරදරයක් නේ. දැන් ඔයා web page එකක් හදනවා. ඒකේ පිටු 100ක් තියෙනවා. ඒතර හැම page එකෙන් මේක හදා ඉන්න ගියාම මේකත් ලොකු කරදරයක් වෙනවා. web page එක හදාගන්න ඕනේ text එක විතරයි. tag හදා ඉන්න වෙන්නේ අපිට. අපි ඒකට මොකද කරන්නේ? මේ ස්ටයිල් එක ගලවලා ගන්නවා එළියට. වෙනම ෆයිල් එකක් හැටියට මේක ගලවලා ගන්න. අරගෙන ඒකට දාගන්නවා මේ ස්ටයිල්ස් ටික මෙහෙම්ම. දාගෙන මොකද කරන්නේ? ඒකේ තියෙන ටික මේකට ඇප්ලයි කරනවා. අපි page අපි කොටස මේකට link කරලා ගන්නවා. සරලවම ගත්තොත් මේ සියලුම දේවල් ටික අපි වරන් වෙනම තැනක තියා ගන්නවා. තියාගෙන මොකද කරන්නේ අවශ්‍ය වෙලාවට මේක මෙතෙන්ට ඇදලා ගන්න. ඒක තමයි කරන්නේ. ඒකට අපි කියනවා external CSS කියලා. ඒ කියන්නේ ඒක web page එකෙන් එළිය තියෙන හින්දා තමයි අපිට කියන්නේ external කියලා. ඒතකොට ඒකේ තියෙන වාසි පළවෙනි වාසිය තමයි මුළු web page එකේ තියෙන ඕනෑම web page පිටුවකට මේක අදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා වෙන web පිටුව වෙන website එකක් හදනවා කියලා හිතන්නකෝ. ඒකටත් මේක copy කරලා paste කරලා අපිට use කිරීමේ හැකියාව තියෙනවා. ඒක සරේක හරි ස්ටයිල් ෂීට් එකක් හදාගත්තාම ඔයාලට ගොඩක් තැන් වලට මේක යූස් කිරීමේ හැකියාව තියෙනවා. මම පෙන්නන්නම් මේක කොහොමද කරන්නේ කියලා. එතකොට පළවෙනි දේ තමයි මේක හදාගන්නේ මේ ටිකමයි එන්නේ බලන්න. මම ගත්තොත් එහෙම මේකේ බලන්න මම මෙතන හදලා තියෙනවා ස්ටයිල් ටික. රෙඩ් කියලා එකක් හදලා තියෙනවා, තික් කියලා එකක් හදලා තියෙනවා, ග්‍රීන් කියලා එකක් හදලා තියෙනවා, ටෙස්ට් කියලා. මේක මොකද කරන්නේ? මේ අර ටිකමයි මම ගත්තේ. 아무තු මුකුත් කරන්න දෙයක් නැහැ. මේක මොකද කරන්නේ මේක අපි සේව් කරගන්න ඕනේ .css කියන එක්ස්ටෙන්ෂන් එක වෙනම. අපි දැන් දන්නවා HTML එකක් අපි සේව් කරන්නේ .html කියන එක්ස්ටෙන්ෂන් එක යටතේ කියලා අපි දන්නවා. ඒතර මේක සේව් කරගන්න ඕනේ .css කියන ෆයිල් එක්ස්ටෙන්ෂන් එක යටතේ. මේක සේව් කරගෙන මොකද කරන්නේ මම පෙන්නන්නම් ඊට පස්සේ කරන දේ. මේ තියෙන්නේ අපේ ආපු ටික අර විදිහම තමයි මේක තියෙන්නේ. ඊළඟට බලන්න මම මොකද කරන්නේ මම මෙන්න මෙතෙන්ට ගිහින් ඔයාලට මතක ඇති අපි මොකද කරේ අපි ඉමේජ් එකක් දැම්මා web page එකට. ඒතර ඉමේජ් එකක් දානකොට මතකද අපි web ඉමේජ් එක තියෙන තැන ඇඩ්‍රස් එක දුන්නා. ඒ ඇඩ්‍රස් එක දීපු එක තමයි අපි මොකද කරන්නේ මේ විදිහටම අපේ කොහෙද ආර ටෙස්ට් ෆයිල් එක තියෙන්නේ කියලා href එකක් හැටියට අපි දෙනවා. දීලා ඉවර වෙලා බලන්න ආර්ය කියලා ඇටුවිය තුන ඒකට අපි දෙනවා ස්ටයිල් ෂීට් කියලා. මොකද අපි පාවිච්චි කරන්නේ ස්ටයිල් ෂීට් එකක් හින්දා. ඊළඟට type එකට අපි දෙනවා text css කියලා. මොකද අපි පාවිච්චි කරන්නේ text based css එකක්. ඊළඟට බලන්න href එක දෙනවා අපේ අර අපි save කරගත්ත එකේ නම. එතකොට මේකේ අවිල්ලා තියෙන test css.css කියලා තමයි මම save කරගෙන තියෙන්නේ. ඒතර මේක අපි මේකට දෙමු. එතකොට අපිට මෙන්න මේ css ෆයිල් එක ඇතුලේ තියෙන styles ටික සේරම අපේ web page එකට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මේක හරිම ලේසි එකක් හදාගත්තාම ඔයාලට හැමදාම ඕක පාවිච්චි කරන්න පුළුවන් පොඩි පොඩි වෙනස් කිරීම් ටිකක් කරන්න. දැන් බලන්න මම මේක පෙන්නන්නම්. මේක දාපුවාම මේ තියෙන්නේ. දැන් මම ඊට පස්සේ අපි අර කලින් කරපු විදිහටම ක්ලාස් නේම් එක දීලා මේක ඇප්ලයි කරනවා. හරි. බලන්න මම මේක පෙන්නලා ඉන්නම්. හරි. ඔන්න අර විදිහටම මේකේ තියෙන ටික ඇප්ලයි වෙලා තියෙනවා. හරි. බොහොම ස්තුතියි ડોක්ටර් ශාලික. එහෙනම් මම අනිවාර්යෙන්ම අද ගෙදර ගිහිල්ලා මේ ටික කරලා බලනවා. ඔව්. ඒක හොඳයි අපි බලමු හිරන්තගේ වෙබ් page එක ඉස්සරහ නේද පබ්ලිෂ් කරලා තියෙන්නේ කට්ටියට බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි ડોක්ටර් ශාලික කෙටි විරාමයක් ලබා ගන්න යන්නේ. විරාමෙන් පස්සේ රස විඳින දේවල් ගොඩක් තියෙනවා. අපිට කතා කරන දේවලුත් ගොඩක් තියෙනවා. එකතු වෙලා ඉන්න. මේ Thursday Knowledge First. විරාමයෙන් පස්සේ නැවතත් ඔබ Thursday Knowledge First එක. ඔබ දන්නවා අපි මේ දෙවෙනි විශේෂාංගයෙන් අද දවසේ කතා කරන්නේ කවිය ගැන කියලා. විශේෂයෙන් සමාජ මාධ්‍යාලා හරහා බිහි වෙන කවීන්ට තමයි අපි මේ ඉඩ කඩ වෙන් කරන්නේ. ඉතින් අදත් සුපුරුදු විදියටම දක්ෂ කිවිඳියක් අපිත් එක්ක එකතු වෙනවා. ඒ තාල රංගබැඳ පාද තැබුමට අවසරලත් පායින් පත්වරයක් සමග දමයන්ති ගල්පායගේ. සුබ සන්ධ්‍යාවක් දමයන්ති. සුබ සන්ධ්‍යාවක් පින්ති. දමයන්ති පායින් පත්වරය කියන්නේ ඔබේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය. එවැනි කාව්‍ය සංග්‍රහයකට දාන්න ඕනෑ තරම් නම් තිබියදිත් ඇයි ඔබ පායින් පත්වරය කියන නම යොදාගත්තේ? මම තනි මන් දීර්ඝ කාලයක් මේ නර්තන අභ්‍යාස කරනවා වගේම කවි අභ්‍යාස කරා. මොකද මගේ වෘත්තිය උනේ ඩාන්සින්. නැටුම් හදාරලා පිරිමි දරුවෙක්ට වෙස් මංගල්‍යයක් කරනවා වගේම ගෑනු දරුවෙක්ට පායින් පැත් පැලඳවීමක් හරි අද නර්තනය හදාරීමේදී සිදු කරන්නේ. ඒක මංගල්‍යයක්. ඒ වගේම මම කවි දීර්ඝ කාලයක් අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනයෙන් පස්සේ මගේ පොත කුළුඳුල් පොත එළියට දාන එක මංගල්‍යයක් විදිහට මම දකිනවා. ඉතින් පොතක් කලෙලි දැක්මක් කාව්‍ය මංගල්‍යයක් විදිහට මම පයින් පත්තරේ කියන නම යොදන්න හිතුවා. හොඳයි. කාව්‍ය මංගල්‍යයක් විදිහට තමන්ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය පයින් පත්තරේ කියලා නම් කරනවා. කවුරු හරි කෙනෙක්ගෙන් දමයන්තිගෙන් ඇහුවොත් කවිය කියන්නේ මොකක්ද කියලා එයට කවියෙන්ම පිළිතුරු දෙවි. ඒ මෙන්න මේ විදිහට. කවිය නම් කිමයි කියා අසන කල නුඹ මගෙන් කියමි එබෙන්නයි ගලනා නදියක ගැඹුරට සෙමෙන්. කවිය නම් කිමයි කියා අසන කල නුඹ මගෙන් අසා ඉන්නයි කියමි මද නලක රහසට හිමෙන්. ඇත්තරම දමයන්ති නදියක ගැඹුරකටයි මදනලක රහසකටයි පුළුවන්ද කවිය කියන්නේ මෙයයි කියලා විස්තර කරන්න. එහෙමත් නැත්නම් කවියකට අර්ථකථනයක් දෙන්න. සෝබාදහම තමයි අපිට කවිය කියා දෙන්නේ. උලඟ වැස්ස ඒ දේ තුලින් තමයි මම හිතන්නේ අපිට කවිය නිර්මාණය කරන්න ලොකුම ශක්තියක් සෝබාදහම තුල තියෙනවා. වතුර බිඳුවක් වැටෙන සද්දේ උලඟක ඇති වෙන ශබ්දය අපිට රිද්මයක්. ඒ රිද්මය තුල තමයි මම හිතන්නේ කවියට නව පණක් ලැබෙන්නේ. කවිය ඒ නව පණ ඇසුරෙන් ඔබ හරි අපූර්වවට කවි රචනා කරනවා. දැන් අත්දැකීම් ඇසුරෙන්ද කවි ලියන්නේ එහෙමත් නැත්නම් පරිකල්පනීය අත්දැකීම් ඇසුරෙන්ද? ඒ දෙකම විස්තර වෙන මම කවි ලියන්නේ. ඒ කියන්නේ එක පැත්තකට මම කොටු වෙලා නැහැ. රාමුවක් දාගෙන නැහැ. පරිකල්පනීය අත්දැකීම්, සොකී අත්දැකීම්. ඒ හැම දෙකම මම කවි නිර්මාණය කරන්න උත්සාහ කරනවා. හොඳයි. අපි කවුරුත් අපේ අනාගතය නිර්මාණය කරනවා. ඒ වගේම කවියොත් කාව්‍යාත්මකව අනාගතය නිර්මාණය කරනවා. පරිකල්පනීය අත්දැකීම් ඇසුරින් හරි අපූර්වට දමයන්ති ධනිය ගෝපාල සූත්‍රයේ සිහිගන්වන කවියක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි මහලු මට කියන පද්‍ය පන්තිය. එහිදී ඔබ කියනවා හිම කුණාටුව ළඟ දනින් නොවැටෙමි ශීත කාලයට දරුවන්ට ආහාරද මහලු මට පොත්පත්ද ගබඩා කර තබමි. මොකද්ද මේ කියන්න හදන උත්සාහය? මොකද්ද මේ කියන්න හදන කතාව ඔබ? ධනියක සමස්ත දෙමව්පියන්ගේ කතාව, හැම අම්මෙක්ගේම හැම තාත්තෙක්ගේම කතාව. මොකද ඕනම ජීවිතේ දුක් කරදර ප්‍රශ්න හැම දෙයක්ම දරාගෙන දරුවන්ට යුතුය යුතුයකම් කරන එක තමයි ජීවිත කාලෙම හැම දෙමව්පියෙක්ම කරන්නේ. ඒ හැම කෙනෙක්ගේම යුතුයකම වගකීම එක වෙලා තියෙනවා. ඒ ටික එකතු කරන ගමන් මම හිතන්නේ මගේ පැත්තෙන් මම පොත්වලට කැමතියි. එතකොට මම හිතනවා කවදා හරි දවසක මට එකතු කරලා මම තියාගන්න ඕනේ මේ දුක් විඳින කරදර ජීවිතේ මැද මත් අම්ම කෙනෙක් මගේ යුතුයකම් ටික මැද මම මගේ අවසන් කාලෙදී මට පොත් ටිකක් කියවන්න එකතු කරගත්තොත් හොඳයි කියලා. ඒකට මම හිතන්නේ ඉතින් ඒක බොහෝ දිනෙකට ඒක ඒ විදිහටම දැනෙලා ඉන්නවා සමාජයේ. හොඳයි. ඔය දැන් කියවීම ගැන අපි කතා කරන්නේ. කවියෙක්ට කියවීම කියන දේ කොච්චර දුරට වැදගත්ද තමන්ගේ කාව්‍යකරණයට? මම හිතන්නේ ඒක වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම් වටිනාකමක් තියෙනවා. අපිට ලැබෙන හැම ඉඩකදීම කියවන්න කියන එක තමයි මම නම් හැම වෙලාවෙම කියන්නේ. මොකද කෙනෙක්ට වැදගත්ම දේ කියවලා ලබා ගන්න දැනුම තමයි. සතත අභ්‍යාසය. ඒ සතත අභ්‍යාසය ඇසුරෙන් කාව්‍යකරණයේ නිරත වීම තුලින් සාර්ථක කවියක් ලියන්නට කවියෙක්ට හැකියාවක් ලැබෙනවා කියලා ඔබ විශ්වාස කරනවා. දැන් පරිකල්පනීය අත්දැකීම් ඇසුරින් කවි ලියනවා වගේම තමන්ගේ අත්දැකීම් ඇසුරින් කවි ලියද්දී වඩාත් හොඳ සාර්ථක නිර්මාණයක් බිහි වෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද? මම හිතන්නේ මුක්ති ඒක තමයි සාර්ථකම නිර්මාණය. ඔබේ පෙරවදනෙහි රත්නශ්‍රී විජේසිංහත් ඒ බව කියලා තියෙනවා. ඔබ මේ කාව්‍යකරණයට නම් තියපු පායිම්පත්වරය කියන පද්‍යපන්ති ඔබ මෙහෙම සඳහනක් කරනවා. ඒ තමයි තිත් මාත්‍රා අඩු වැඩි නොකොට තන්ත්‍රයන් හාමුසුව අධිරංගනයක වෙලෙමි. මධ්‍යගත ලක්ෂයක පායිම් පත්වරයක විදුලිය මැවූ පායුක්ම කෙසේ සිරගත උනිද යදම් පිරි මල් දමක. මංගිතන සමස්ත කාන්තාවගේ කතන්දරය එතන තියෙනවා. විශේෂයෙන්ම නර්තනය හදාරපු කාන්තාවක් විදියට. ඔබ ඒ කවිය ලියන්නේ මේ ඔබත් නර්තනයේ යෙදිච්ච නර්තන ශිල්පිනියක් නිසාද? බොහෝ විට. මොකද එතනදී විවාහය කියන කඩයිමත් එක්කලා අර යදම් පිරි මල්දමක විවාහය මල්දමක් වුණත් යදමක් වගේ අපිට නතර වෙන්න වෙන තැන් අද බොහොම කාන්තාවන්ට තියෙනවා. මම හිතන්නේ ඒක තමයි මම ওই කවිය ඇතුලේ කියන්නේ. අර යදම් පිරි මල්දමක් කියලා ඔබ සංකේතාත්මකව අදහස් කරන්න උත්සාහ කරන්නේ මොකක්ද? විවාහය සොදුරුයි. ඒත් නතර වෙන්න නතර වෙනවා කියලා සමහර දේවල් අපි ආශ්‍රය කරන ආස කරන මගේ වෘත්තිය උනේ නර්තනය. ඉතින් ඒ වගේ ගායන හැම පොදුවේ හැම කෙනෙක්ට මේ වගේ ආසු දෙයක් තියෙනවා. ඒක සිරගත වෙද්දී දැනෙන්නේ කෙනෙක්ට යදමකින් අපිව හිර වෙනවා වගේ කියලා තමයි මට හිතෙන්නේ. මල් කියද්දී සුන්දරත්වයේ වගේම යදම කියද්දී හිරවීම විවාහය තුළ හැම කෙනෙක්ම හිර වෙනවා කියලා මම හිතනවා. හොඳයි. ඒ ඔබ විවාහය දකින්න විදිය. ඒ වගේම මේ කවියෙකුට භාෂාව කියන දේ ඊටමත් වැදගත් දෙයක් තමයි අන්ති. ඔබ ඔබේ භාෂාත්මක ප්‍රයෝග පාවිච්චි කරලා හරි අපූර්වට ඒවා රූපණය කරන්නත් ඒවා සමූහණය කරන්නත් ලොකු හැකියාවක් සහජ කුසලතාවයක් දක්වලා තියෙනවා. මට හිතෙන ඔබේ ඒ බව ප්‍රකට වෙන කවියක් තමයි ලුණු කැඳට බෝතල් දිය නැතිව කර උනා සහල් අට ඇතිලියම කනේරු වැටකා මිය ගිය අයට පින් පතා දෙන දානයේ අටපිරිකරට වියපු පැදුරක් කිල්ලට එළූ විට කියන කවියෙන් ඔබ ඔබේ භාෂාත්මක ප්‍රයෝග භාවිතය මනාවට ඔප්පු කරලා තියෙනවා. මම ගමක ජීවත් වෙන කාන්තාවක්. මොකද ඔය ගම් වතුරක් ගලනවා. ඒ වගේ කියන දේවල් වලට මම ගොඩක් මුණ දීලා තියෙනවා. මොකද ඒ වගේ නිල්වලා ගංගාස වැඩක් ජීවත් වෙන්නේ. මොකද ඒකදී අත්විඳින්න ලැබිච්ච දේවල් මම දැකලා තියෙනවා. ඉතින් හරිම දුෂ්කරයි. දරුවන්ට දැන් හැම දෙයක්ම කන්න බොන්න දෙද්දී ඒ අතරේ වෙන සිදුවීම් ටික තමයි ජීවිතේ මිනිස්සුන්ට මුණ දෙන්න වෙන හිතා ගන්න බෑ. බොරදියේ මාළු ටික හනි හනික වහ ගන්නවා තමයි අපි දකින්නේ. ඒ අර ඇති නැති පන්තියේ පරතරේ ඔබ පන්ති විෂමතාවයේ කවියෙන් කියන උත්සාහ කරලා තියෙනවා ඔබ ලැබපු අත්දැකීම් ඇසුරෙන්. එතකොට දැන් මේ කවියෝ කියලා කියන්නේ පණ නැති වස්තුන්ට පණ දෙන සජීවීකරණය කරන්න හැකියාවක් තියෙන පිරිසක්. ඔබත් හරි අපූර්වට අචේතනික වස්තුන්ට සචේතනිකත්වය ආරෝපණය කරමින් කවි ලියලා තියෙනවා. ඒ මෙන්න මේ විදියට. මගේ පාසල හිසද උස්සා බලා උන්නා hina වීගෙන එන්න හැරුණත් මතක අරගෙන තට්ටු කර පිට මැදට කපුතුර බන්දේ එකතන කෙටු නම් දෙක මතකදැයි ඇහුවා එබී මුහුණට. ඔබ මේ පාසල කියන අජීවී වස්තුවට සජීවී බව ආරෝපණය කරලා තියෙනවා. ඒ හරහා ඔබ කියන්න උත්සාහ කරන්නේ ඔබේ සජීවී මතකයක ආවර්ජනයක්ද? ඒකට වෙන්න පුළුවන්. හැමෝගෙම ජීවිතවල ආදර කතන්දරයක් තියෙනවා. ඉතින් ඒ ආදරේ මතකය අපි අමතක කරලා එන්න හැදුවත් කොතනකදී හරි ගහක් කොළක් සබදාහමේ කොයි දේ හරි ගඟක් වුණත් ඒකේ ජලය වැටෙන සද්දෙන් වුණත් ගහක අත්තකින් කොළයකින් වුණත් අපිට ආදරේ මතක් කරන තැන තියෙන්න පුළුවන්. දැන් ආදරය ගැන කතා කරානේ. ඉලක්ෂ ජයවර්ධන කියන කවියාගේ හරි අපූර්ව කවියක් තියෙනවා කඩා වැටෙන තරුවක් කියන කාව්‍ය සංග්‍රහය. ඒ තමයි ආදරේ වැඩියෙන්ම ලියවෙන්නේ මගුල් මුදු අහිමි අත්වලින් කියලා ඔහු එක් කවියක අවසානයේ සටහන් කරනවා. ඔබ කියනවා කවියෙන් උඹ ඔප වැටුනේම ආදරේ පුපුරපු තැන් වලින් කියලා. මම හිතන්නේ මුක්ති ඒක තමයි ඇත්තනේ. මොකද දෙන්නෙක් එකතු වුණා නම් අපිට ඒ ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහනේ. මොකද සතුටෙන් සාමයෙන් කල් ගෙවුවා. ඒතනින් දරුවෝ හදාගෙන ඒගොල්ලන් ජීවත් වෙනවා. ආදරේ පුපුරපු තැන් වලින් විරහව. මම හිතන්නේ වැඩියෙන්ම කවිය ගීතය ලියවෙන්නේ විරහවත් එක්ක. මොකද කෙනෙක්ට කම්පනයක් දැනෙන්න ලියන්න පුළුවන්. ආදරේ පුපුරපු තැනකින්ම තමයි කවිය සොඳුරු තැන් ලියන්න පුළුවන්. සොඳුරු විදියට අපිට කවිය ගොඩනගන්න පුළුවන්. කවියා ඒ සොඳුරු බව වගේම සමාජයේ සංකීර්ණ ප්‍රශ්න දිහා එක් වෙලාවකට සංවේදීව බලනවා. තවත් වෙලාවට ඒ ප්‍රශ්න කෙරෙහි තමන්ගේ ආවේගය මුදා හරිනවා. හැබැයි ඒ ආවේගය සංයමයෙන් මුදා හරින්න උත්සාහ කරනවා. තවත් වෙලාවක ඒ සංකීර්ණ ප්‍රශ්න කෙරෙහි පාඨකයාව අවධාරණය කරන්න පාඨකයාට දැනෙන්න ඉතාමත් සංයමයෙන් සංවේදීව වචන ගලපනවා. ඔබ එක් තැනක මෙහෙම සඳහන් කරනවා එක් කවියක. ණය පොලී ගෙවා දැමුවෙන් සතර වාහල්කඩ සීල් වැදුනෙන් පාළු පැලක මව් මියදුනෙන් කසී කාසි සලු පැළඳ දිව්‍ය විමානයෙන් කඳුළු එව්වා අකුරු කර තැපෑලෙන්. ඔක මම සත්‍ය අත්දැකීමක් ඇසුරෙන් ලියන කවියක්. මොකද දරුවා දුර ඈත රටවල් වල දරුවන්ට හැම යුතුයකමක්ම කරපු අම්මා තාත්තලා අන්තිමට මහගෙදර හොයරන්නටපත් වෙලා. මොකද Viber වලින් WhatsApp වලින් සමහර දරුවෝ අම්මලාගේ මලගෙදර දියඬන්නේ තාත්තගේ මලගෙදර දියඬන්නේ කඳුළු තැපෑලෙන් එවනවා වගේ. මම හිතන්නේ දැන් තියෙන නවීන තාක්ෂණයත් එක්ක තමයි කඳුළුත් වෙන්නේ. ඔබ වැනි කවීන්ට නවීන තාක්ෂණයේ දිනුන එක සමාජ මාධ්‍යවල හරහා ඉඩකඩක් වෙන් වෙනවා වගේම අර ඔබ කියන අනුවේදනීය කාරණාවක් අපිට කනගාටු වෙන හැටි මතක් කරන්න සිදු වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම. දැන් ඒ කවිය නිසා මට ඔබේ කෙටි කවියක් හම්බ වෙනවා. ඒ හිස් විස්කෝතු ටින් එක කියන කවිය. ඔබෙහි සඳහන් කරනවා නූල් ඉදිකඩු බොත්තම් සේරම තුරුල් කරගෙන මැහුම් ගැලවුණු මහගෙදර මැද හුදකලාවෙන් පසු වෙයි හිස් විස්කෝතු ටින් එක. මම හිතන්නේ සමස්ත අපේ අම්මලාගේ ජීවිතය ඉරණම මම අර කලින් කවියේ සඳහන් කරපු දෙයටම සම්බන්ධයි ඒකත්. අම්මලා ගොඩක් වෙලාවට අද මහගෙවල් වල ওই විදියට දරුවන්ගේ පොඩි ඇඳුම් පොඩි මතක සේරම තුරුල් කරගෙන ජීවිතේ උපන්දා ඉඳලා ඒ දරුවෝ හදපු වැඩපු විදිය හැම දෙයක්ම මතක තුරුළු කරන් අර ගරා වැටිච්ච මහගෙදරක තනි වෙලා ඒක අද අපිට දකින්න ලැබෙනවා ගොඩක්. හොඳයි. අපි ඒ ගැන කතා කරමු. මටත් එහෙමම වේද ඒව අපි අනාගතයට කතා කරන්න ඊටකට වෙන් කරමු. මේ ඔබ කියවීම ගැන කතා කරානේ. ඔබ කවිය ලියන්න පටන් ගන්නේ කොයි අවදියේ පටන්ද? මම කවි ලියන්නේ පුංචි කාලේ ඉඳන්. මිහිර පත්‍රේ ළමා පිටුවට තමයි මම මුලින්ම 3 වසරේදී කවි ලියන්නේ. හැබැයි මම ඒක කවි කියන්නේ නැහැ. මම කවි අඳුරගෙන නෙමෙයි ලියන්නේ. මට දැනෙන දේ මම අර කිව්වේ වැස්සේ හඬ, ජලය වැටෙන හඬ, උලංගේ ඇහෙන ශබ්දය, ඒ රිද්මයන් මට දැනෙන දේ මම එකතු කරලා පුංචි පුංචි වැකි ටිකක් ලිව්වා කියන එක තමයි හැඩ කරලා කියන්න තියෙන්නේ. කවිය කියන්නේ ගොඩක් කාලයක් කියවීම තුලින් අභ්‍යාස කරමින් හොඳ පොත්පත් කියවමින් අපි හදාරන්න ඕන දෙයක්. ඊට පස්සේ දිගින් දිගටම මම ලියනවා. ලිව්වට කවිය තාමත් මම අතපත ගන්න කෙනෙක්. හොඳයි. මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඔබ පුංචි කාලේ ඉඳන් කියවන්න දැඩි කැමැත්තක් දැක්වුවා කියලා ඔබ මුලදී සඳහන් කරා. ඔබ රුසියන් නව කතා කියවනවද? ඔව්. වැඩිපුරම රුසියන් ළමා කතා, රුසියන් නව කතා පරිවර්තන මම ගොඩක්ම කියවන පුංචි කාලේ ඉඳලා. ඒ ආభాෂය මට දෙන්නේ. මම හිතන්නේ ඒ ආభాෂය නිසාමද කොහෙද ඔබ රුසියන් සාහිත්‍යයේ වචන හරි අපූර්වවට ගලපගෙන කවි ලියන්න හොඳ උත්සාහයක නිරත වෙලා තියෙනවා. ඒ තමයි මශුර්කා නෘත්තයෙන් වෙලී ඔය සුසුම් තුල කිමිදෙමි නිල් පැහැ විදුලි බුබුලු නිවා තමා සුසුම් සම්දනියක කිමිදෙමි. මශුර්කා වැනි වචන අපිට රුසියන් සාහිත්‍ය හම්බ වෙනවා. ඒ වගේම රුසියන් සාහිත්‍ය බොහෝ තැන් ඉතාමත් సౌందర్యාත්මකයි සහ සංගීතය කියන දෙයට මුල් තැන දීපු සාහිත්‍ය පැත්තක්. ඒ අසුරින්ද ඔබ මේ කවිය ලියවෙන්නේ. ඔව් දැන් රුසියන් සාහිත්‍ය අපිට ගොඩක් රසවත් තැන් තියෙනවා. ඒක මම හිතන්නේ කියවනකොට ගොඩක්ම දැනෙන සාහිත්‍යයක් මම හිතන්නේ හැම කෙනෙක්ම ඇත්තටම රුසියන් සාහිත්‍යයෙන් නැඹුරු වෙලා අපේ සාහිත්‍ය වගේම කියවලා ලබා ගන්න ගොඩක් දැනුම තියෙනවා. ඒ කියවීම තුළ අපිට ලබා ගන්න ගොඩක් දේවල් තියෙනවා. කවියෙක්ට කතාවක් ලියන කෙනෙක්ට ගොඩක් දේවල් එකතු කර ගන්න පුළුවන් රුසියන් සාහිත්‍යය. මම හිතන්නේ හරි සුන්දරයි. ලස්සන කවි නිර්මාණය කරන්න පුළුවන් අපිට. ගොඩක් සුන්දරව දකින්න පුළුවන් වෙනස්ම විදිහට කියලා මට හිතෙනවා. හරි. තඹ පාට හැන්දෑව කියන දමයන්තිගේ කවිය මට කියවද්දී මට මතක් වුණේම දෙවොන්දරාසන් සහ නොරිකෝ. ඔවුන් ආදරයේ විඳපුවේ අවන්හල. ඒ ඔවුන් ආදරයේ විඳපු පරිසර ඔබ හරි අපූර්වවට චිත්‍රණය කරලා තියෙනවා. ඒ මේ විදියට. තෙත බරිත හැන්දෑව තඹ පාට අවන්හල. ඉපරෙණිම පෙනුම ඇති අප නිතර නිතරම හමු වුණ. තවම ඇත හිම මිදුණු තඹ පාට මදු බඳුන තඹ පාට ඉර හෙවන මගෙන් හිස් වුණු අසුන. මේ ඔබ කියන්න උත්සාහ කරන්නේත් ඒ කවිය හරහා නොරිකෝ දෙවොන්දරා වැනි එක්වන්නට නොහැකි වූ නමුත් නොරිකෝ වැනි ආදරයේ විඳපු සුන්දර චරිතයන් ගැනද? මම හිතන්නේ ආදරේ නොරිකෝ සං දෙවොන්දරා සං එක්ුණා නම් අපිට ওই කවිය ඒ කියන්නේ කදේගොල්ලන්ගේ නම් ගැන කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වෙන්වීම තුළ තමයි අපි ඒ දින ගැන අද කතා කරන්නේ. මම හිතන්නේ අපේ සමාජෙත් අපි දකින්න මම දැන් ওই කවිය නිර්මාණය කරන්නෙත් ඒ වගේ වෙන්වීමක්. හැබැයි හරි සුන්දරව දකින්න වෛර කරනවා නෙමෙයි. ඒ කියන්නේ එයාගෙන් හිස් වෙච්ච අසුන ඒ තැන ඉඳගෙන ඒ පැරණි මතකය ඒ නටඹුන් ඒ හැම දෙයක් දිහාම බලලා එයා ඒ වේදනාව විරහව එයා විඳිනවා ඒක වෛරයකින් තොරව. මම හිතන්නේ අපි සමාජෙ වෙන්න ඕනත් ඒක නොවෙන්නෙත් ඒකමයි. හොඳයි. ඔබ එහෙම කියන්න උත්සාහ කරද්දී මම ඔබෙන් දැනගන්න කැමති ලිහිණි හෙළ කරා කියන පද්‍ය පන්තියෙන්. එහෙම නැත්නම් මේ වචන වලින් ඔබ කියන්න උත්සාහ කරන්නේ මොන වගේ කතාවක්ද? මම හිතන්නේ අපේ ජීවිතය හරි දුෂ්කරයි. අපි ජීවිතය පටන් අරගෙන දරාගෙන මේ හැම දෙයක්ම දරුමල්ලු හදමින් අපේ ජීවිතේ යන දීර්ඝ ගමනේදී අපිට අහන්න දකින්න ලැබෙන උපහාස දුක් කරදර හැම දෙයක්ම දරාගෙන අපේ ජීවිතේ අපි අවසානය කරා යද්දී අපිට හම්බෙන දේවල් තුල අපිට අපේ අවසානය කරා ගිහිල්ලා අපිට මේ බලාපොරොත්තු වෙන සැනසීම ලබා ගන්න කොහොමද කියන එක තමයි මම ওই කවිය තුල කියන්නේ. ඔබෙහි සඳහන් කරනවා කෝපි පාට හැන්දෑවක අබලන් පාරුවට සමුදී නිල්වලාවෙන් මෙගොඩට පුපුරපු රබර් ඇටයායට පයබුරුලෙන් තබා ආ ගමනක් යමිය. වෙරළ මත තැබූ පය සිහිවටනයකි මුහුදට පෙනපින්ඩු බලාහිද්දී කඳු කරා යන ගමනක් යමිය. ලිහිණියක් කා සොයමින් ලිහිණි හෙළ ළඟ නතර වුණු මිනිසුන්ට එකතු වෙන්න කොයි කවදද සිතමින් හිමේ මැදින් මා යන ගමනකි මෙය. ජීවිතය දරාගනිමින් වේදනාව විඳිමින් ඒ කියන්නේ මේක හිමයක් අපි මේ යන්නේ සැහැල්ලු ගමනක් නෙමෙයි. මේ දුර්ගයක යන ගමනක්. අපිට ওই ලිහිණියක් කට අපි ගෑ ගන්නවා කියන්නේ සිරිපාද අඩවියේදී අපිට ඒ සැනසීම කොතනින්ද හම්බ වෙන්නේ කියන එක තමයි මම. අපි යන්නේ වගේ අපිට හම්බ නොවන දෙයක් හොයාගෙනද කියන එක තමයි මම. දැන් දමයන්ති ඔබ අපි කතා කරන සමාජය මේ කවිය තරම් సౌందర్యාත්මක නැහැ. මම ඔබෙන් ඇහුවොත් වැඩිපුරම ලස්සනට කවි ලියවෙන්නේ ජීවිතේ දුෂ්කරම කාලවලද? අනිවාර්යයෙන්ම. එවැනි කාලවල ඔබේ ජීවිතේ ලියවුණු කවි මොනවද? එහෙම කවි කීපයකුත් ඔය පොතේ ඇති කියලා මම හිතනවා. ඒ කියන්නේ ඔබේ අත්දැකීම් විතරක් නෙමෙයි ඔබ අත්විඳින අත්දැකීම් ඇසුරුනුත් කවි ලියන්න උත්සාහ කරනවා. ඇත්තටම මේ දැන් ඔබ කවිය කියන දේ අර්ථකථනය කරා කවියකින්ම. මම කැමති ඔබෙන් දැනගන්න ඔබ කවිය කියන දේ මොන විදිහටද දකින්නේ? සරලව අපි කෙටියෙන් කිව්වොත් කවිය කියන්නේ රසවත් විදිහටම ලියවෙන්න ඕන වාක්‍යයක් ඒක රසය ආත්මය කරගෙන කවිය බිහි වෙන්න ඕන කියන එක තමයි මම කියන්නේ. හැබැයි හොඳ අධ්‍යයනයකින් හරි පරිස්සමින් කවියක් ලියනකොට කියන්නේ අපි එකපාරට කවියක් ලියලා එළියට දෙනවට වඩා ඒක තියාගෙන කාලයක් ඉවසීමෙන් කවිය හදලා එළියට දෙන්න බලනවා නම් ගොඩක් වටිනවා. මොකද මම අවුරුදු 7ක් ඉවසලා මගේ පොත එළියට දෙන්නේ. ඒත් තාම මම කවිය අතපත ගන්න කෙනෙක්. හොඳයි. කවියා හිස් අවකාශය මත සොඳුරු රටා මවන්නේ කියලා සංස්කෘතික විචාරක කියමනක් තියෙනවා. ඒ විදිහට කවියා හිස් අවකාශය මත සොඳුරු රටාව විතරක් නෙවෙයි. තමන්ගේ කවිය හරහා ඒ කියවන පාඨකයාට ජීවන අවබෝධය ලබා දෙන්නත් උත්සාහ කරනවා. ඔබ විශ්වාස කරනවද කවියෙක්ට යුතුයකමක් තියෙනවා කියලා තමන්ගේ කවිය හරහා සමාජ යථාර්ථය පෙන්눔 කරලා දෙන්න නිරූපණය කරන්න? අනිවාර්යයෙන්ම කවියෙක්ට යුතුයකම තියෙනවා. මොකද අපිට කෑ ගහලා කියනවට වඩා කවියකින් කෙනෙක්ට කම්පනයක් ඇති කරලා ඒ දේ තුල හිතන්න පොළඹවන්න පුළුවන් මාධ්‍යයක් කවිය කියන්නේ. ඕනම කෙනෙක්ගේ හදවතට දැනෙන්න හොඳ කවියකින් හොඳ නිර්මාණයකින් පුළුවන් කියලා මම හිතන්නේ. අපේ සමාජයේ තියෙන ගොඩක් සංවේදී බව ගිලිහිච්ච තැන් තියෙනවා. මම හිතන්නේ මිනිසුන්ට සංවේදී කරන්න පුළුවන් හොඳම දේ කවිය. දැන් ඔබ ඔබේ කවි හරහා උත්සාහ කරන්නේ ඔබේ අයිතිවාසිකම් දිනා ගන්නද කවි හරහා නැත්නම් සමස්ත සමාජයේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබ කවියාවියක් කරගන්නද උත්සාහ කරන්නේ? මම මේව කියන විමුක්තියකදී මම කවිය මුලින්ම ලියන්නේ මම කවි ලියන්නේ මට. මොකද මට ගැළපෙනවද මම මේ කවිය මම කොහොමද විඳින්නේ කියලා මට ලියන කවිය තමයි මම සමාජගත කරන්නේ. ඊට පස්සේ ඒක සමාජයටම මම හිතන්නේ මට තියෙන ප්‍රශ්නම තියෙන සමාජ බොහොම දෙනෙක් ඉන්නේ. මොකද මම කියන තැනින් පටන් ගන්නදී තවත් කෙනෙක්ටත් මේ ප්‍රශ්නේ මේ විදිහට තියෙනවා. මම හිතන සමාජයට ඊට පස්සේ කවිය සමාජයට කවිය ආදර්ශයක් වූ වේදනාව දරා ගැනීම හැම දෙයක් තුළම ඒ කවියෙන් යම් පණිවිඩයක් දෙන්න පුළුවන් කියලා මම හිතනවා. හොඳයි. ඒ සමාජ වගකීම කවියෙක්ට පැවරෙද්දී කවියා ජනගීයට ජන සංස්කෘතියටත් පෙම්බඳිනවා. කැමතිද ලස්සන ජනගීයක රස මිහිර විඳින්න මේ වෙලාවේ? අනිවාර්යයෙන්. හොඳයි. ඉතින් අදත් සුපුරුදු විදියට සුමිහිරි ජනගීයක රස වින්දනය සොයා යන්නයි මේ අපේ සූදානම. නිසලය සාන්තය ගස්වැල් වැවට මා විසී කලේ එක ගල් කැටයකි වැවට රසරල වලලුදී දියරංග ගතිරුවට එක කවියකින් මොනවද නොකලකී ලොවට ඒ සුන්දර ජනගායනාව රස විඳපු අපි දැන් සූදානම් වෙන්නේ දමයන්තිගේ ලස්සන පදවැලකට අලුත්ම හැඩයක් එකතු කරපු ගීතයක් රස විඳින්න. ඒ අතරතුරේ අපිත් එක්ක එකතු වුණා විශාරද සුවිනි සුදස්සනී, ඒ වගේම විශාරද තරිඳු ජයසිංහ එක්ක අපේ සොඳුරු හිතවතා හිරන්ත ජයසිංහ. එහෙනම් දමයන්ති අපි ගීතය අහලිමු. තරිඳු ඔබටයි අවස්ථාව. ඉරිබඳ වටා දැවතුණු වේලේ කුම දමාගිය පෙම්වතිය සිහි කරමින් හඬන පෙම්වතුන් කොච්චරනම් මැතිද? දමයන්තිගේ හරි අපූර්ව පද සංකල්පනාවකට තරිඳු අලුත් හැඩයක් එකතු කරලා තියෙනවා. තරිඳු, සුවිනි, කිරන්ත බොහොම ස්තුතියි මේ හැන්දෑව ඔබේ ඒ సౌందర్యාත්මක කවියෙන් හැඩ කරාට. ඒ වගේම දමයන්ති ඔබටත් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ හැන්දෑව හැඩ කළාට ඔබේ කවියෙන්. එහෙනම් සූදානම මේ විශේෂාංගයේ මේ විදිහට අවසන් කරන්න ඒ දමයන්තිගේ හරි අපූර්ව කවියකින්. උදහසිනි රාජපුරුෂයෝ උමතුවෙනි වදකයෝ මා පුතුනි දීකායු කෙටිය රට වැසි ආයු දුර බලන්නයි නොකියමි ළඟ බලන්නද නොකියමි බඹදත් නොදත් මගකින් නුවර හැර යනු කුමරමි. එහෙනම් අදට Thursday Knowledge First අපි සමු අරන් යනවා. හෙට Friday Knowledge First කණ්ඩායම ඔබ හමු වෙන සූදානම්. අදට ගිහින් එන්නම්. ඔබට ජයග්‍රාහි සුබ සතියක්. Ibn Araye, Iriband.